ආයුබෝවන් ඉල්ලින් ස්පෝට් සමග අද අපිත් අපි ආවා මල්ලේ ක්‍රීඩාව ගැන කතා කරන්න. මොකද මේ දවස්වල මල්ලේ ක්‍රීඩාවට ලොකු ලොකු කසුකුසු යනවා. අපි ඒ ගැන පැහැදිලි කිරීමක් කරගන්න ඕන නින්දා අපි අද කතා කරමු මල්ලේ ක්‍රීඩාව ගැන. ඉතින් අද මාත් එක්ක ඉන්නවා රාම්කිෂ්. මම වැඩි පටන් ගන්නම් මෙහෙම. දැන් පසුගිය කාලයේ පුරාම අපිට පේන දෙයක් තමයි මල්ලේ ක්‍රීඩාවේ යම්කිසි පිබිදීමක් ඇතිලා තියෙනවා කියන්නේ. මේ පිබිදීම ගැන අවංකවම පිළිගන්න ඕන කුහකකමක් නැති ඕනම කෙනෙක් පිළිගන්න ඕන දෙයක්. මොකද පෞද්ගල කාලේ පුරාම කොරෝනාව අරගලින් මේ රට පීඩාව විතරනේ රටම පීඩාව වින්ද කාලයක් තිබුණා. ඒක නිසා පීඩාව කොහොමද කටලා තිබුණේ? අපි ආර්ථික වශයෙන් දියුණු රටක් නෙමෙයිනේ. අපිට ඔරොත්තු දෙන්න තියක්ක් තිබුණා. එහෙම ඉඳලා යන්තම් රට ගොඩේනකොට මේ තත්ත්ව වෙනස් වුණා. එහෙම වෙලා මනල පීඩාව අද කතා කරන මල පීඩාව වින්ද අපි මල පීඩාව ගැන මල පීඩාව පසුගිය දවස්වල ජාත්‍යන්තර වශයෙන් අපි ජයග්‍රහණ රැසක් අත්කරගත්තා. ඔයක පිළිගන්නවද? අනිවාර්යෙන්. ඒ කියන්නේ අපි World Championship එකේ මාළු ඒ කියන්නේ World Championship එකේ අපිට අපේ රෙකෝඩ් එක තියාගන්න බැරි වුණාට අපි ඒෂියන් වාර්තාවක් තිබ්බා අපේ ට්‍රයිල්ස් වල. Commonwealth එකේ ඉඳලා ඒෂියන් ඇත්ලටික් චැම්පියන්ෂිප් එකේ එම අපි ලොකු දිනුවක් වුණා. ඒ කියන්නේ අපේ ප්ලේයර්ස්ලා හොඳ මානසික මට්ටමින් උඩට ආවා. එහෙම ලොකු මානසික තත්ත්වෙන් ලොකු උඩට ඒ කියන්නේ හොඳ පර්ෆෝමන්ස් එක උඩට ආවා. හැබැයි ඔයා කියන විදිහට සීමෙලි එහෙම ඇත්තටම හොඳ ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා ඇත්ලටික් එකේ. අපි සෝෂල් මීඩියා එක ඕපන් කරපු ගමන් මේ එන්නේ තනිකර නෙගටිව් ෆීඩ්බැක් නේ. දැන් මෙහෙම දෙයක් තියෙනවානේ. ඕනම අර කියන රීති බලාකුල උනත් අඳුරේ මේවා තියෙනවා කියලා. කියන්නේ කොච්චර හොඳ කරත් ඒ හොඳ පිළිගන්න තියෙන ඉරිෂාකාරයත් ඉන්නවානේ. ඒ වගේ තත්ත්ව තියෙනවා ඉතින්. ඒක අහන්න දෙයක් නැහැ. දැන් මෙතනක් තියෙන එහෙම එකක්. දැන් ජෙනරල් පාරිත ප්‍රනාන්දු තමයි මේක ඉලක්කලා තියෙන්නේ. මල්ල ක්‍රීඩා සංගමයේ දොස් කියනවා වගේම ඒ දොස් වල ලොකුම ඉලක්කය කරගෙන තියෙන්නේ සමහර අය ජෙනරල් පාරිත ප්‍රනාන්දු. හයිද? ඒ ඇත්තට ඔයා මොකද මේ ඉලක්ක කරනවද යන්න මොනක් කරේ? ඒක එයාත් එයාගේ වැරදක් මොනක් කරලාද කියලා. නිකන් එහෙමනේ වැරදක් වෙලාද නැද්ද කියන එක එක පුද්ගලයෙක් කියන දේ වලින් අපි පිළිගන්න බැහැනේ. එක පුද්ගලයෙක් දැන් මෙච්චර කාලයක් නොතිබුණු නොවාසුපු කතා තමයි අපි අහන්නේ. හරි? ඒක කියන්න හේතුව අපි පස්සේ කතා කරමු. ඉස්සෙල්ලාම කියන්න මේ දැන් අපි තව ජෙනරල් පාරිත ප්‍රනාන්දු හරි නල්ල ක්‍රීඩා සංගමේ ක්‍රියාකලාපය හරි වැරදි නම් ඒ වැරදි වෙන්න දෙන්න ඕන. මේගොල්ලෝ මේ විදිහේ ස්ටිව්වේ නැහැ. මේ විදිහට පරිචාරක මට්ටමක් දුන්නේ නැහැ. මොකක් හරි ඒ වගේ පාසුකම් දුන්නේ නැහැ. මේවා තමයි කතා කරන්න ඕන. නමුත් කතා කරන්නේ මේවා නෙමෙයි. හරිද? අනවශ්‍යම දේවල්. අසභ්‍ය දේවල් කතා කරන්නේ. එහෙම ඒත් කතා කමක් නැහැ. එහෙම කතා කරාට සුද්ධවන්තයෙක් නා. මේ කතා කරන්නේ අමු පඩත්තල වැඩ කරපු වසලේ. මම කියන වසලේ කියලා. ටයිකෝට් ඇන්දට කෙනෙකුට මහත්යෙක් වෙන්න බෑ. හයිද? වලත්තේකුට කොහොම වලත්තේකුට මහත්යෙක් වෙන්නේ? කිසිම විදියකින් වලත්තේකුට මහත්යෙක් වෙන්න බෑ. මුන් වණචරේ. දැන් වණචරේ ඉතිහාසයේ තියෙනවනේ. දැන් 2012 දී කොයිද? මේ World Championship එකේට මේ කොයිද? ටොරොන්ටෝනේ. කැනඩා ගිහිල්ලා ෂෝට් ලිස්ට් කරාගෙන චෝදනා දීලා සාක්කුවට ගිහිල්ලා බඩු හොර කන්දලා කියලා. ඔය ඔයා කියන පුද්ගලයා. පුද්ගලයා. හරිද? ඊළඟට මේ කැසිනෝ ලංකාවේ කැසිනෝ ගහ චීන කාන්තාවක් ලක්ෂ 40ක් දින්නම ඒක ඊට පස්සේ වාහනයෙන් ගිහිල්ලා පොලිස් නිලධාරියෙකුත් එක්ක හරිද? ආයුධ පෙන්නලා මං කොල්ල ගහලා. ඒ කියන්නේ මාළු ලොකු ගැන්ස්ටර් කෙනෙක් වා මේ කියන්නේ. ඒක අයියා ඒකට ඊගාවට ලක්ෂ 28ක් ඒක තියාගෙන ලක්ෂ 12ක් අර කොස්ටා වලට දීලා මුවේ ලක්ෂේෂියරිනු නිලියෝ දෙන්නෙකුත් එක බුදියගෙන. ඕතන එක ඒවා කරලා තියෙන්නේ. එහෙම කරපු එක දැන් මේ නිින්ද නැගිල්ල එකපාරටම මල්ල කීඩාව ගැන බොහොම කැක්කුමක් ඇදිලා. මුට අමාරුව කියලා ඇම්මක් ඇදිලා. මූ ජෙනරල් පාරිතේ මහත්තයට මේ ඔය ඌ කරන වැරදි ඌ මේ පැත්තට හරවලා. ඌ කරපු බඩු වැඩි ඔක්කොම. අරවල දෝෂාරෝපණ කරනවා. මේ තනින් ගෙර ගහන ඌ ඔලිම්පියන්ලු
ඔලිම්පියන් වුණේ මෙහෙමනේ 404 400 එකක් දිව්වොත් ඌට මේ ඔලිම්පියන් යන්න බෑ ලංකාවේ 3 දිනකටම පරිදිලා යන්න වෙන්නේ ඔව් ඒකින් තමයි 404 දීලා ඔලිම්පියන් වෙලා ඌ මහ ලොකු ඔලිම්පියන් ඒකයි තමන්ගේ තරම දැනගෙන කතා කරනවා ඊට පස්සේ මොකද කරන්නේ දේශපාලනඥයෙකුගේ පස්සෙන් යනවා මොකද ඒ පස්සෙන් යනවා කියන්නේ මේ මේ නිකන් ඔබ දන්නේ නැති කවුද දේශපාලනඥයෝ කියලා හරියටම දැනගන්න පුළුවන්නේ ඒ පිස්සෙකුගෙන් වරතරුගෙන් වලත්තේගෙන් ඕවා ඉගෙන ගන්න ඕනද? ඒකකින් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒව තමයි ඒකකින් ඉගෙන ගන්න ඕනේ. හරිද? හැබැයි ඔය ඇමතිවරුන්ට අපි අනතුරක් අනුවනවා. ඕක වාසය කරලා සමහර විට කාමරේ ඇතුළෙම තමන්ගේ නිදන කාමරේ ඇතුළේ කැමරාවක් හයි කරත් මේ පස්සේ දුක් වෙන්න එපා. ඒ තරම් වලත්තේ. හැබැයි මේ කියන්නේ යා ඒ කියන්නේ මානසිකව ගැටලා තියෙනනේ. ඒ කියන්නේ යා විශ්වාස කරලා ඉන්න කෙනෙක්ගේ දැන් ඕනනම් කියෝ චෝදනාවෙන් ඉඳාස් කියලා. නෑ මං අහන්නේ මේවයි. දැන් ඔයාවිල්ලා දැන් ඔයා කියන ධර්මයට යා මෙන්ටලි ඒ කියන්නේ මෙන්ටලි කොහොමද වැටලා තියෙනවා කියලා කිව්වොත් තමන්ව විශ්වාස කරලා ඉන්න එක්කෙනාගේ රූම් එකේම කැමරාවක් තියෙනවා කියන්නේ ඒක නිකන් සයිකෝ ගතියක් නේද? එහෙම ඒවා අපි ළඟ තියෙනවා නේ කොටසක් එහෙම. බලන්න පුළුවන් දෙයක් තියෙනවා නේද? හිතන්න නෙමෙයි මේ මේ මේ. රටේම තියෙනවා. රටේම තියෙනවා. අපි බලමු ඒවත් පොඩ්ඩක් අපි බලමු. ඒක වෙන්නන්න බෑ මෙතන. මේ මං අහන්නේ නිකන් කියන්නේ ඒ කාරිය වගේ නේද අපි ඒ වගේ ඒ කියන්නේ එහෙම දාලා ඒක amount එකම පේන්න publish කරනවා කියන්නේ ඒක නිකන් පොඩ්ඩක් mental අවුලක්ද ඔව් ඉතින් මිනිහා mentally වැටිච්ච එකෙක් නේ හරි mentally වැටිච්ච එකේ මඩකරියෙක් නේ මේ මඩකරිය මඩ වහගන්න මොකද කරන්නේ ටයි අඳිනවා කෝට් අඳිනවා සංගාස් දාගෙන මඩ වහගන්නවා මම ඒකයි කියන්නේ බලත්තේකට මහත්යෙක් වෙන්න බෑ ඕක කරා කියලා අක්කේ කිදිර වැඩ කරන්නේ. ඊයාට මම කියන්නේ මේවා එයාට මේ මේවා එයාට කවුද ජෙනරල් පාලිත එක ප්‍රශ්නක් තියෙනවනේ එයා පාලිතත් එක බලා ගන්න පුළුවන්. අපි ක්‍රීඩාව වර්තන විදියට මේ එක එක දේවල් දානවා කියන්නේ වැරදිවට. නෑ මේ අපිට ආරංචියේ දැන් හදන්නේ මේ ව්‍යාපාරිකයෙක්ව මේ ඇත්ලටික් එකට ගේන්න කියලා මට නම් හිතෙනවා. ඒ මොකද ඒක තොරතුරු. මට හිතෙන්නේ මට ලැබිලා තියෙන තොරතුරු අනුව ව්‍යාපාරිකයෙක්. ඒ කියන්නේ මෙයාගේ ට්‍රේන් වලින් කෙනෙක්ද? දන්නේ කියන්නේ යාගෙන් තේින්නවාද යාගෙන් තේින්නන්නේ උන්ට නැහැ තේින්නේ නැහැ ඉතලම ඉතල දැනගන්න එපා කීලා පන්තරන් වලට ඒ ගේම් එක අතේ නිකාට එන්න පුළුවන්ද දන්නේ නැහැ ආ එමත් ඔය පස්සේ ඒක දැන් තියනවානේ ඒව තියනවා ඒව බලන්නේ නැහැ අපි දා අන්දන්න පුළුවන් නේ ඔව් අන්දන්න පුළුවන් දැන් ඉතින් ඩෙලිවරන කවුරුත් සූරුත් නැහැ හරිද අභියාචනා කවුරුත් සූරුත් නැහැ මේ කාලේ දින ඒ ඉන්න ඔය මොනවා හරි කරගන්න පුළුවන් ඉත ප්‍රශ්නයක් නැහැ ඒකට මේමයි ඉතින් ක්‍රීඩාව දිනු වෙන හොඳ ව්‍යාපාරයක් આવත් වරත් නැහැ දැන් පණත තියෙන මොනවද? පණත දින කීතරෝ සෙල්ලම් ගෲප් එකක කෙනෙක් ඉන්නවනේ. ඉතින් එහෙම නම් කමක් නැහැ ඉතින්. කීතරෝ දිනුක එහෙනම් ඉතින් පණතයි කරේ. පණත වෙනස් කරන්න බෑ පොඩි ඉතින්. පණතක් මොකද? දැන් වා කියවනේ මේ කට්ටිය මෙයා ට්‍රේන් කරනවා නම් මොනන් කියලා. ඒ දේ මොනාරද කරන්නේ යා මේ සාමාන්‍ය කට්ටිය කරන්නේ නෝ ඒ කියන්නේ පොලිටිෂන් ලව කරන්නේ මෙයා තමන්ව ලොක්කෝ විදියට බලනවා. ඔව් 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 නැති තේ නැහැ. හිස් කලේ තමයි ඩකමක කරා සද්ද වෙන්නේ. වතුර පිල්ල තියනවා නම් කලේ සද්ද නැහැ නේ. මූ හිස් කලයක් ඒකයි මේ මම කියන්නේ පැහැදිලි කරන්නේ. ඉතල මහත්යෙක් කියන බලන්න. සක්කිලියෙක් කියන නේද? අර වචනේ චයිනස් කතාවක් කියවනේ චයිනස් එක්කෙනාව මේව කරා කියලා. ඒ කියන්නේ මෙයා තනි කර මේ පාතාල වැඩනේ කරලා තියෙන්නේ. නැත්නම් ඉතින් ඒක තමයි ඉරේගිය දැන් කියන්නේ මම නිදාස්නේ කියලා. නිදාස් වුණාම නිදාස්නේ දැන් මේක તો ඒවට මම දැන් කියන්නම් ඒව. දැන් නාලන්ද එල්ලාල මහත්තයා වෙලි කියලා මැරුවා. හරිද? මේ අෂ්ටක පිට අල්ලගත්තා චෝදනා වලට එල්ලගලා දැන් ඔක්කොම නිදාස්. හරි එතකොට නාරංග එල්ලම මහත්තයා මරන්නේ මේ පපු යමාරු වෙදිර වෙඩි තියලා නෙමෙයි වෙඩි තියුනේ ඉතින් මිනිමරු එක ඉන්නවනේ මේ මිනිමරු වා නීති වේදිකින්ගේ නීති තර්ක වලින් හරිද මේ අර පොඩි පැමිණි පස්සේ පොඩි පෙරතක් වචනයක් දෙක මිස්තුනාම අර දක්ෂණීයීදීව වචන හාරස් කරලා අරම කරලා නඩු දිනනවා ඒක අධිකරණයේ වැරදන්නේ අධිකරණයේ සාධාරණයි අධිකරණයේ ඒ වෙලාවේ දෙන උත්තරය ගැළපෙන්නේ නැත්නම් ඉතින් නිදාස් කරනවා තමයි. එහෙම ඕනෙ දුන්නු නිදාස් වෙන්න පුළුවන්.
දැන් කමංගා කිසර දුණා නඩුවක් මේ සතාසියෝ මහත්තයයි කියලා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකෙක් හිටියා. එයාගේ වයිෆ් ගෙදර මුළුතැන් ගෙදර මරලා දාලා දුන්නා. හරිද? ඔව්. ඒකට ඉතින් කතා කරේ කොල්ලි නාඩසිල්ලා කියන නීතිවේදියා. චූටි තැවිලි. අන්තිමට ඉතින් මිනිමරව වුණේ වංගෙඩිය මොළදායි. කාලයක් ගියාට පස්සේ ඇත්ත වෙදේනවා. ඒක තමයි කියන්නේ. ඕන විදිහට චූදියට යන්නේ දාස් වෙන්න පුළුවන් වැඩිකා නිවැරදිකාරව හිරේ යන්න පුළුවන්. හයිද? ඒක ඉතින් අධිකරණයේ වරද නෙමෙයි. නීතිවේදින්ට තල්ලි දුන්නම හයිද? කබර ගෝයා තල ගෝයා කරන්න පුළුවන් තල ගෝයා කබර ගෝයා කරන්න පුළුවන් දක්ෂ නීතිවිද්‍යෝ ඉන්නවනේ. මේකින් තමයි මම නිදාස් වුණා කියන්නේ කියලා ඕනේ නැහැ. තමන්නේ දුමක් ගින්නක් නැකින් නැහැ දුමක් නැතු. ඉන්න බූ වැඩ බලු වැඩ පර වැඩ කරලා තමයි මේ කීඩාව කෑවේ. අර ගෑන ළමයි මල කීඩිකාව දෙන්නේ කුත් අනාත කරා પાස්පෝට් වංචාවක් කරා කියලා. ඒ ඒ ඔක්කොම මේ 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 වෙන කාටවත් ගිනුමකට දාන්න බෑ. ඒකින්ද මේ ඔය මඩ නවත්තලා මේ තියෙන දුර්වලකම් කීඩා පිටියේ තියෙන දුර්වලකම් ගැන කතා කරා නම් අපි ඒකට කැමති. ඒ එතකොට අර හැදෙන මිනිහෙන් නම් ඒ දුර්වලකම් හදාගනි. එහෙම නෙවෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඔව්. අර ගෑනි මේ ගෑනි කියන්නේ ගෑනි කන්ස්ට්‍රක්ටිව් කමෙන්ට්ස් එන්නෝ. කමෙන්ට්ස් එන්නෝ. මේ මොනවද කතා කරන්නේ? වණචරයට කතා කරන් දෙයක් නෑ. වණචරය වණචරකම් ගැන කතා කරන්නේ. තමන්ගේ තමන් කරපු වණචරකම් වෙන උන්ට දා. මේක මෙහෙම මේ අපි ඒක තව ඉස්සරහට බලගමු. ඒ කියන්නේ මෙයාගේ තනි පුද්ගලික ප්‍රශ්නයක් මේ පාරිතල ඔව් යම් අරමුණු තියෙනවානේ අරමුණු ඔය කීඩාවේ කීඩාවට දෙපු සේවයක් නැහැනේ මේක ඇත්තම කියන කීඩාවට සේවයක් කරන්නේ සේ කළු පැල්ලම් එකතු කරපු එකේ ඔව් කීඩාවට අර ජාත්‍යන්තරයට ගිහිල්ලා කළු පැල්ලම් එකතු කරපු එකේ මේක ඔලිම්පියන් ඔලිම්පියන්ස් කියන එකක් ගත්තේ අරන් තියන අර 2000 ඔලිම්පියෙක් ගියා හින්ද හරි ඉන් කරු කෙංගෙඩියක් නැහැනේ ඒ වට නියම ඔලිම්පියන් පදක් දැනට ජීවතුන් අතර ඉන්නේ ලංකාවට පදක්කමක් ගෙන ඔලිම්පියෙන්වත් ඔය ඔලිම්පියෙන් එකේ නෑ. මුවාල්ප කටේ දින වනදිරේට එක අපිට තර්කානුකූල සාකච්ඡාවක් කරන්න බෑනේ. වනදිරේකට වනදිරේක්ම දෙන්න ඕනේ. හරිද? මොකද කැසිනෝ ගියේකෙ හරිද? ඉරේ ගියේකෙ දුන්නා නම් කතා කර කර ඉඳි. එහෙනම් අපි හොඳ වනදිරේක හොයමු. මල්ලිකා සංගමේ ගැන කතා කරන්න එයාට ඕනම නම් වාද කරන්න ඕන නම් හොඳ වනදිරේකට ආරාධනා කරන්න ඉඳි. එයා වගේම කන්දනක කඩප්පුලි වනදරේකට කතා කරලා මේ කතා කරා නම් හරි දෙන්නට දෙන්නගේ හපංකම් ටික කතා කරගත්තම හරි කැනඩාවේ ගිහිල්ලා ආවේ ගිහිල්ලා මේ ගිහිල්ලා ඕස්ට්‍රේලියාව ගිහිල්ලා නටපු නාටකන් ටික කිව්වනම් හරි එච්චර එහෙනම් අදට ඇතිනේ